දෙදස් විස්සේ සස්පෙල භෞතික විද්‍යාවේ දෙවනි පේපරගේ පත්‍යස්ථතාව රචනා ප්‍රශ්නය ඩිස්කසන් ඇත්තක මාලක දලා ඉන්නේ. එතකොට මිට කලින් දෙදස්ස පේපරගේ රචනා ප්‍රශ්න තුනක් සාකච්ඡා කරලා තියෙනවා. යාන්ත්‍ර විද්‍යාව, එතකොට විද්‍යුත් ක්ෂේත්‍ර ප්‍රශ්න, ඒ වගේම ආලෝක ප්‍රඥා සාකච්ඡා කරලා තියෙනවා. මම මේ ප්‍රශ්නවල ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් මේ වීඩියෝ බලන්නත් පුළුවන්. හරි. හරි නම් ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නේ මේකේ හත්වෙනි ප්‍රශ්නේ මුලින්ම කියනවා ලෝහ කම්බියක් සඳහා ප්‍රත්‍යාබල වික්‍රියා වක්‍රය එක රූපේ පෙන්වා ඇත. A B C හා D යන ලාක්ෂණික ලක්ෂ හඳුන්වන්න කියලා දීලා තියෙනවා. හරි. එතකොට මේක කෙලින්ම තියරි කොටසක්. තියරි පන්තියදී අපි ඉගෙන ගන්නවා මේ ප්‍රත්‍යාබල වික්‍රියා වක්‍රය අඳින විදිහ. හරි. එතකොට මෙතන A කියන අක්ෂරයෙන් සලකුණු කරලා තියෙන සමානුපාතික සීමාව. හරි. සමානුපාතික සීමාව. ඒ සමානුපාතික සීමාවේදී තමයි ප්‍රත්‍යාබලයට එරෙහිව වික්‍රියාව සමානුපාතික විචලනය වෙන්නේ. හරි. එතකොට B කියන ලක්ෂයෙන් සලකුණු කරලා තියෙන්නේ ප්‍රත්‍යාස්ත සීමාව. ඒ කියන්නේ අදාළ ද්‍රව්‍යයේ ප්‍රත්‍යාස්ත ගුණ රඳා පවතින මෙන්න මේ B කියන සීමාව දක්වා විතරයි. හරි. ඒ වගේම C ලක්ෂය තමයි අවනිති ලක්ෂය. හරි. අවනිති ලක්ෂය. එතකොට මේ අවනිති ලක්ෂයට B ලක්ෂයේ ඉඳලා අවනිති ලක්ෂය දක්වා මේ වස්තුවේ මේ ද්‍රව්‍යයේ සුවිකාරය ගුණ අපිට බලා ගන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේම D ලක්ෂය තමයි බේදක ලක්ෂය කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍යාබලය දුන්නාට පස්සේ මේ ද්‍රව්‍යයේ බේදණය වෙන, එහෙම නැත්නම් කැඩී යන ලක්ෂය තමයි බේදක ලක්ෂය D විදිහට සලකුණු කරන්න කියලා තියෙන්නේ. හරි. එතකොට මම ඒක අඳින්නේ නැහැ. කෙලින්ම ඒව සලකුණු කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එතකොට දෙවෙනි කොටස අපි බලමු. කම්බිය C ලක්ෂයෙන් දක්වා ඇති අගයතික්. හරි. ඇද මුදාහරින් ලැබුවොත් කම්බියට කුමක් සිදු වේද කියලා අහනවා. මෙතන C කියලා කියන්නේ අවනති ලක්ෂයනේ. එතකොට මේ අවනති ලක්ෂයට කම්බිය ඇදලා මුදාහැරියොත් එහෙම හරි වෙන්නේ මොකද්ද කියලා තමයි අහන්නේ. අවනති ලක්ෂය දක්වා ඇද්ද කියලා කියන්නේ මෙන්න මේ ප්‍රත්‍යාස්ත සීමාව. හරි. ප්‍රත්‍යාස්ත සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. හරි. යම් කිසි ද්‍රව්‍යයක ප්‍රත්‍යාස්ත ගුණ රඳා පවතින මෙන්න මේ B කියන ලක්ෂය දක්වා විතරයි කියලා කිව්වා. හරි. මෙහෙම වක්‍රය තියෙනවා නම් වික්‍රියාව ප්‍රත්‍යාබලයි වක්‍රය මෙහෙමනේ තියෙන්නේ. මොනවා වක්‍රය තියෙන්නේ? හරි. එතකොට මේක තමයි සමානුපාතික සීමාවේ B කියන්නේ ප්‍රත්‍යාස්ත සීමාව. C කියන්නේ අවනති ලක්ෂය. D කියන්නේ බේදක ලක්ෂය. හරි. එතකොට මෙන්න මේ C ලක්ෂයට ඇදලා ඇතරිය මොකද වෙන්නේ කියලා අහන්නේ. අපි දන්නවා දැන් මේ ප්‍රත්‍යාස්ත ගුණ රඳා පවතින්නේ මෙන්න මේ B ලක්ෂය දක්වා විතරයි. B ලක්ෂය දක්වා මෙන්න මේ කම්බිය ඇදලා ඇතෑරියොත් එහෙම මේක ආය මුල් පිහිටීමට පැමිණෙනවා. කියන්නේ ප්‍රත්‍යාස්ත ගුණ තියෙන හින්දා. හැබැයි B ලක්ෂයට වඩා වැඩියෙන් ඇද්දොත් මොකද වෙන්නේ? මේ අපි ලබා දෙන විතතිය නැවත මුල් තත්ත්වයටපත් වෙන්නේ නැහැ. හරි. අවසානයේ ඇතෑරියට පස්සේ යම්කිසි විතතියක් ඉතුරු වෙනවා. හරි. එතකොට මෙන්න මේ C ලක්ෂයට ඇදලා ඇතෑරියොත් එහෙම මෙන්න මේ වගේ මාර්ගයකට තමයි මේ ආපහු ගමන් කරන්නේ. ඊට පස්සේ අවසානයේදී මෙන්න මේ වගේ විතතියක් ඉතුරු වෙනවා. හරි. විතතියක් ඉතුරු වෙනවා. විතතියක් ඉතුරු වෙන්නේ මෙන්න මේ ප්‍රත්‍යාස්ත සීමාව ඉක්මවා ගිහිලා තියෙන නිසා. හරි. එතකොට අහන්නේ මොකද්ද වෙන්නේ කියලා? කුමක් සිදු වේද? ආරම්භක පිහිටීමට නොපැමිණේ කියලා ලියන්න ඕනි. යම්කිසි විතතියක් ඉතිරි වේ කියලා ලියන්න ඕනේ. හරි. එතකොට ඒක තමයි උත්තරේ විදිහට ලියවිලා තියෙන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රත්‍යාස්ත මන්දායනය කියලා. හරි. ප්‍රත්‍යාස්ත මන්දායනය කියලා තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. හරි. ඊළඟට අපි බලමු මොකද්ද කියන්නේ කියලා. ඊළඟ එකේදී කියනවා ප්‍රත්‍යාබල වික්‍රියා වක්‍රයෙන් මායිම්මන වර්ගඵලෙන් නිරූපණය වෙන්නේ කොහොමද කියලා අහනවා. හරි. ප්‍රත්‍යාබල වික්‍රියා වක්‍රයේ වර්ගඵලෙ එහෙම තියෙනවා නම් මෙන්න මේ වර්ගඵලෙ මොකද්ද? මෙන්න මේ වර්ගඵලෙ. හරි. නිරූපණය වෙන්නේ මොකද්ද කියලා අහන්නේ. හරි. එතකොට මේකට උත්තරේ එන්න ඕනේ ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය කියලා. හරි. ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය කියලා එන්න ඕනේ. එතකොට මේ ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය එන්නේ මෙන්න මේ සමානුපාතික සීමාව තියෙනවනේ. මෙන්න මේ සමානුපාතික සීමාවේ මෙන්න මේ වර්ගඵලින් තමයි අපිට ලැබෙන්නේ ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය. හරි. එතකොට මේ වර්ගඵලය අපි හෙව්වොත් එහෙම මේ වර්ගඵලය කියන්නේ මේ ප්‍රත්‍යාබලය වැඩි කිරීම වික්‍රියාවනේ. හරි.
තුන් මේක ත්‍රිකෝණාකාර හැඩයන් නිසා භාගය හරි තුන් මේක භාගයේ වැඩි කිරීම පත්‍යා බලයේ වැඩි කිරීම වික්‍රියාව ඔහොමනේ හරි එතකොට මෙතන අපි දන්නවා වික්‍රියා ශක්තිය කියලා කියන්නේ හරි වික්‍රියා ශක්තිය කියලා කියන්නේ භාගයක් F E හරි එතකොට මේ භාගයක් F E ඒ කියන්නේ මෙන්න මේ ටික තමයි වික්‍රියා ශක්තිය කියලා කියන්නේ ඒක AL වලින් බෙදලා තියෙන්නේ හරි මෙහෙම AL එතකොට AL කියන්නේ වර්ගඵලයේ වැඩි කිරීම දිග කම්බියේ දිග එතකොට වර්ගඵලයේ වැඩි කිරීම කම්බියේ දිග කියන්නේ කම්බියේ පරිමාව එතකොට මේ වික්‍රියා ශක්තිය පරිමාවෙන් බෙදපුවම අපිට ලැබෙනවා ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය හරි එතකොට මේකේ වර්ගඵලයෙන් ඉන්නේ ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය එතකොට උත්තරේ අනිවාර්යෙන් ලියවිලා තියෙන්න ඕනේ මේ ඒකක පරිමාවක කියන කතාව ලියවිලා තියෙන්න ඕනේ හරි එහෙම නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ ඊළඟ කොටස බලමු බී කොටස කියනවා ගොඩනැගිලි දිසා ව්‍යුහයන් ඉදි කිරීමේදී විශාල භාරයන් දරා ගැනීම සඳහා යකඩ බාල්ක භාවිතා කෙරේ දෙකලවිරින් රඳවා ඇති ඍජු කෝණාස්ත්‍රාකාර හරස්කඩ සහිත බාල්කයක් මතට ඒකාකාර ලෙස ව්‍යාප්ත වූ භාරයක් යොදා ඇති විට බාල්කයේ ඉහළ කොටස සම්පිණ්ඩණය වී දිගින් නඩුවේ එලෙසම බාල්කයේ පහළ කොටස ඇදී දිගින් වැඩි වේ බාල්කයේ මැද ස්තරයේ නොවෙනස්ව පවතින අතරේ උදාසීනක් සිරිත ඇඳින් ගණකම සිම්පල් ඩිව් යකඩ බාල්කයේ ඉහළ කොටස මත ඇතිවන බලවල ව්‍යාප්තිය දෙක රූපයේ නිරූපණය කොට ඇත රූපේ පරිමාණයට ඇඳ නොමැත මෙම රූපයේ පිළිතුරුපත්‍රය පිටපත් කරගෙන බාල්කයේ පහළ කොටස ඇතිවන බල ව්‍යාප්තිය ඇඳ දක්වන්න කියලා තියෙනවා හරි C එක එතකොට මෙහෙමයි බාල්කය මෙහෙම තියෙන කෙලින් තියෙන බාල්කය හරි මෙහෙම වක්‍ර වෙලා තියෙන පහළට මොකද ඉහළ කොටස සම්පිණ්ඩණය වෙනවලු මෙහෙම කියන්නේ බල ක්‍රියාත්මක කියනවා මැදට අර පහළ කොටස ඇදෙනවලු දෙපැත්තට. ඒ කියන්නේ බල ක්‍රියාත්මක වෙන්නේ දෙපැත්තට. ඒත් ඒක නිසා මේක මෙන්න මේ විදිහට වක්‍ර වෙලා තමයි තියෙන්නේ. පැහැදිලිනේ? ඒකට පහළ කොටස දිග වැඩි වෙනවා, ඉහළ කොටස දිග අඩු වෙනවා. හරි? ඒකට ඉහළ කොටසේ බල සලකුණු කරලා දීලා තියෙනවා. පහළ කොටසේ තමයි බල සලකුණු කරන්න කියලා තියෙන්නේ. හරි? එතකොට මේ මධ්‍ය අක්ෂයේ දිග වෙනස් වෙන්නේ නැල්ලු. ඒ කියන්නේ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මධ්‍ය අක්ෂයේ ඔස්සේ. හරි එතකොට ඉහළ කොටසේ දැන් වැඩිම ආතතියට ලක් වෙන්නේ මෙන්න මේ පිටම ස්තරේ හරි ඒකට හේතුව වෙන්නේ මේ මධ්‍ය අක්ෂයේ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ එතකොට මධ්‍ය අක්ෂයේ බලය ශුන්‍යයි එතකොට ශුන්‍යයේ ඉඳලා ටික ටික වැඩි වෙලා පිටත ස්තරේ තමයි වැඩිම බලයකට ලක් වෙන්නේ ඒක තමයි මේ විදිහට වැඩිම බලයක් සලකුණු කරලා දීලා තියෙන්නේ එන්න එන්න බලය අඩු වෙලා මධ්‍ය අක්ෂයේදී ශුන්‍ය වෙනවා හරි එතකොට ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ මේකේ ඇතුල් පැත්තට හරි එතකොට අපි අහන්නේ මෙන්න මේ ඇදෙන කොටසේ බලය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඇදෙන කොටසේ බලය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ දෙපසට, ඉවතට, හරි? එතකොට ඒකෙත් වැඩිම බලයක් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ පිටතම ස්තරේ. මධ්‍ය ස්තරය උදාසීන නිසා, කියන්නේ දිග වෙනස් වෙලා නැති නිසා මධ්‍ය ස්තරේ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මධ්‍ය ස්තරේ බලය බිඳුවයි. ඒකල බලය මේ විදිහට එන්න එන්න වැඩි වෙනවා, හරි? වැඩිම බලයක් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ පිටම ස්තරේ. එතකොට ඒ බලයේ ක්‍රියාත්මක වෙන්නේ පිටතට මේ විදිහට සලකුණු කරලා තියෙන්න ඕනේ. හරි මේ පැත්තත් අපිට ඕන නම් සලකුණු කරොත් මෙහෙම එන්න එන්න වැඩි වෙනවා. එක පැත්තක් සලකුණු කරාම ඇති. හරි. එතකොට C එකේ යන්නේ අන්න ඒක. අපි ඊළඟ කොටස බලමු. ඊළඟ කොටසේ කියනවා දෙක රූපේ ඇති බාල්කේ පහළ කොටස තුන රූපේ පෙන්වනවා. ඒ කියන්නේ මෙන්න මේ පහළ කොටස විතරයි තුන රූපේ ඇඳලා දීලා තියෙන්නේ. හරි. තුන රූපේ පෙන්වා ඇත උදාසීන වක්‍රයේ වක්‍රතා අරය සිම්පල් ආර වන අතරේ ඕ කේන්ද්‍රයේ ඇල්ෆා කෝණයක් ආපාතනය කරයි බාල්කයේ ඇති උදාසීන අක්ෂයේ දිග සිම්පල් එල් කියලා දීලා තියෙනවා හරි එතකොට මේ විදිහට තමයි රූපේ දීලා තියෙන්නේ මේකේ ඉස්සලාම අහනවා පළවෙනි කොටසේ එල් සඳහා ප්‍රකාශනය සිම්පල් ආස ඇල්ෆා සරණ ලියා දක්වන හරි ආර් කියන්නේ වක්‍රතා අරය එල් කියන්නේ මෙන්න මේ මධ්‍ය අක්ෂය එහෙම නැත්නම් උදාසීන අක්ෂයේ දිග හරි මේක නිකන් කේන්ද්‍රීය ඛණ්ඩයක් වගේ සාමාන්‍ය කේන්ද්‍රීය ඛණ්ඩයක් වගේ මේ විදිහට අරය R මෙන්න මේ දිග L හරි ඒක කෝණය අල්පා හරි එතකොට මේ සඳහා ප්‍රකාශනයක් තමයි අපි අහන්නේ ආසා අල්පා ඇසුරෙන් හරි අපි දන්නවනේ සාමාන්‍ය මේක ලියන්න එතකොට ලියව හැකිය අපිට කියලින්ම L සමානයි R අල්පා කියලා ලියන්න පුළුවන් හරි පළවෙනි කොටසට හරි සාමාන්‍ය අපි අර S සමානයි R T ට කියලා ගන්න යන්නේ වගේ මේ වගේ දිග S S නම් කෝණය T ටයි නම් S සමානයි
R theta කියලා අපි ඉගෙනගෙන තියෙනවා සම්බන්ධතාවය. ඒ වගේ තමයි මේකත් ගන්න. හරි. එතකොට මේ කෝණයම ඉන්නේ රේඩියන් වලින්. හරි. කෝණේ රේඩියන් වලින් මයින් ඕන. එතකොට දෙවෙනි එකේ කියනවා L L' සඳහා ප්‍රකාශනයක් R D සහ alpha ඇසුරෙන් ලියා දක්වන්න මෙහි L' අනු බාල්කේ පහළ කොටසේ පතුලේ පිහිටි ස්තරයේ දිග වේ. හරි. ඒ කියන්නේ L' කියන්නේ මෙන්න මේ ඉතුර. ඒකටත් අපිට මේ විදිහටම ගන්න පුළුවන්. එතකොට L ඩෑෂ් සමානයි. එතකොට R කියන්නේ array. එතකොට L ඩෑෂ්ට array විදිහට එන්නේ මෙන්න මේ R ට එකතු කරන්න ඕනේ. මෙන්න මේ දිග. ඒ කියන්නේ මෙන්න මේ D බෙදීම දෙක. හරි. R ධන D බෙදීම දෙකයි. කෝණය ඇල්ෆාම තමයි. ඇල්ෆා. හරි. එතකොට ওই විදිහට ලියපෙලා තියෙන්න ඕනේ. හරි. අපි බලමු ඊළඟට මොකක්ද අහන්නේ කියලා. ඊළඟට අහනවා L බාහලකේ පහල කොටස මත පවතින වික්‍රියාවේ සාමාන්‍යයගේ වික්‍රියාවේ සාමාන්‍යයගේ D බෙදීම 4R මගින් ලබා දෙන බව පෙන්වන්න. හරි වික්‍රියාවේ සාමාන්‍යයගේ තමයි අහන්නේ. හරි එතකොට සාමාන්‍යයගේ කියලා කියන්නේ අපි දන්නවා වික්‍රියාව කියන්නේ මෙන් මේ විතතිය බෙදීම මුල් දිගනේ. විතතිය බෙදීම මුල් දිග. හරි වික්‍රියාව කියන්නේ විතතිය බෙදීම මුල් දිග. හරි එතකොට විතතියේ සාමාන්‍යයගේ කියන්නේ දැන් මෙතන මධ්‍ය අක්ෂය කියන්නේ මෙන්න මේ අක්ෂයේ විතතියක් නැහැනේ. මධ්‍ය අක්ෂ උදාසීන නැහැ කියලා කියන්නේ. මේ අක්ෂයේ විතතිය බිඳුවයි. මේ අක්ෂයේ විතතිය අපි හිතනවා අපිට හොයාගත්ත හැම මේ අක්ෂයේ විතතිය කියලා කියන්නේ මෙන්න මේ L වලින් අඩු කරනවා නෙමෙයි L ඩෑෂ් වලින් අඩු කරන L. එතකොට අපිට විතතිය ලැබෙන්නේ. හරි. එතකොට මධ්‍යන්නේ විතතිය. හරි. මධ්‍යන්නේ අහන්න මෙතන සාමාන්‍යයගේ නේ එහෙම නැත්නම් මධ්‍යන්නේ සාමාන්‍යයගේ කියලා කියන්නේ මෙන්න මේ බිඳුව එකතු කරනවා මෙන්න මේ මෙතන විතතිය ඒකල බෙදනවා දෙක. හරි. එතකොට මෙතන විතතිය වෙන්නේ බිඳුවයි එකතු කරනවා මෙතන විතතිය L ඩෑෂ් අඩු කිරීම L බෙදීම දෙක. ඕක තමයි විතතිය වෙන්නේ සාමාන්‍ය විතතිය. ඒක බෙදන්න ඕනේ ආරම්භක දිග L වලින්. එතකොට තමයි අපිට වික්‍රියාව ලැබෙන්නේ. හරි පැහැදිලි. විතතිය බෙදනවා ආරම්භක දිගින්. එතකොට තමයි වික්‍රියාව ලැබෙන්නේ. එතකොට අපිට උගු ලියන්න පුළුවන් වික්‍රියාව සමාන L ඩෑෂ් අඩු කිරීම L බෙදීම දෙකයි සිම්පල් L කියලා. හරි. එතකොට අපිට ඕක නෙවෙයි කියන්නේ D බෙදීම 4R කියලා ඔප්පු කරන්න කියලා තියෙන්නේ. හරි. එතකොට අපිට අර අපි කලින් ගත්ත ප්‍රකාශන වලින් ආදේශ කර හැකි. මේ L ඩෑෂ්ට අපි ගත්ත ප්‍රකාශනයක් L ඩෑෂ්ට ගත්තා R ධන D බෙදීම දෙකයි ඇල්ෆා කියලා. R ධන D බෙදීම දෙකයි ඇල්ෆා. ඍණ L කියන්නේ R ඇල්ෆා. බෙදීම දෙකයි L කියන්නේ R ඇල්ෆා. හරි එතකොට ඔක සුළු කරන්න ඕනේ. ඔක සුළු කරාම මෙතන මේ ඇල්ෆා වලින් වැඩි කරාම R ඇල්ෆා ධන D ඇල්ෆා බෙදීම දෙක ඍණ R ඇල්ෆා බෙදීම දෙකයි R ඇල්ෆා. එතකොට R ඇල්ෆාට R ඇල්ෆා සුළු වෙනවා. හරි. එතකොට D ඇල්ෆා බෙදීම දෙක දෙක බෙදීම දෙකයි R ඇල්ෆා. හරි. එතකොට මෙතන ඇල්ෆාට ඇල්ෆා සුළු වෙනවා. එතකොට අවසානයේ දෙනවා D බෙදීම 4යි R කියලා. හරි. D බෙදීම 4යි R කියලා. එනවා මේක තමයි වික්‍රියාවට මේක කියලා තමයි ඔප්පු කරන්න කියලා තියෙන්නේ. හරි D බෙදීම 4යි. බලමු ඊළඟ කොටස කියන්නේ D එක. D එකේ පළවෙනි එක කියනවා උදාසීන අක්ෂය කියන්නේ N ඩෑෂ් අක්ෂය ඔස්සේ ක්‍රියා කරන බලය කොහොමද කියලා. උදාසීන අක්ෂය ඔස්සේ බලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඒක ආතතියකටවත් එහෙම නැත්නම් විතතියකටවත් ලක් වෙන්නේ නැති. හරි බලය ශුන්‍යයි කියලා ලියන්න ඕන. හරි. එතකොට දෙවෙනි එකේදී අහනවා බාල්කේ පහළ කොටස මත ක්‍රියා කරන ආතන්නේ බලයේ සාමාන්‍යයගේ කැපිටල් F නම් පහළ කොටසේ පතුලේ පිහිටි ස්තර මත ක්‍රියා කරන බලය කොහොමද? ඒ කියන්නේ පහළ කොටස කියන්නේ මේ ඇඳලා දීලා තියෙනකනේ. ඒකේ සාමාන්‍ය ආතන්නේ බලය F කියලා දීලා තියෙනවා. එතකොට අපි දන්නවා මෙන්න මේ පහළ කොටසේ මධ්‍ය අක්ෂයේ, ඒ කියන්නේ උදාසීන අක්ෂයේ ඔස්සේ ක්‍රියා කරන බලය බිඳුවයි. අපින් අහන්නේ පහළම ස්තරයේ ඔස්සේ ක්‍රියා කරන බලය. මම හිතනවා F' කියලා. මේක සාමාන්‍ය බලය අපිට දීලා තියෙන F කියලා. ඒකට අපි දන්නවා සාමාන්‍ය බලය අපිට ලියව හැකිනේ F සමානයි මෙන්න මේ ඉහළ ස්තරයේ බලය බිඳුවයි එකතු කරන පහළ ස්තරයේ බලය F ඩෑෂ් බෙදීම දෙකයි. ඒකට අපි අහන්නේ පහළ ස්තරයේ ආතතිය තමයි අපි අහන්නේ F ඩෑෂ් තමයි අහන්නේ. ඒකට F ඩෑෂ් අපිට මෙහෙම සුළු කර හැකි
F dash ino dekai F kila dekai F kila ino hari itu udah jelas suruh kerana gula tunne niye ke ahano bal ke palal W saha yakada wale amma apa angke capital Y nang F balaya again me sama nyatati balaya W D warge Y bedi mata yar maging laba dina bawa pin wanne kila tino hari ekak ganne mehemai api dannawa F බෙදීම A සමානයි Y E බෙදීම L හුක් නියමයට අනුව L එතකොට මෙතන F සමානයි A Y E බෙදීම L E බෙදීම L කියන්නේ වික්‍රියාව හරි එතකොට F කියන්නේ F ම තමයි එතකොට මෙතන A කියන්නේ හරස්කඩ වර්ගඵලය මෙහෙම තියෙන එකේ හරස්කඩ වර්ගඵලය වෙන්නේ හරි මේකේ මෙන්න මේ කොටසෙන් සැලකන්නේ එතකොට මේකේ උස වෙන්නේ D බෙදීම දෙකයි පළල දිල දෙනවා W කියලා එතකොට හරස්කඩ වර්ගඵලය එන්නේ D බෙදීම දෙක වැඩි කිරීම W A වෙනුවට අපි ලියන්න ඕන D බෙදීම දෙකයි W යම් මාපාංකේ Y E බෙදීම L කියන්නේ විත තියෙන්නේ හරි එතකොට විතතියට අපි කලින් ප්‍රකාශනයක් ගත්තා D බෙදීම 4 R කියලා. හරි අපිට ප්‍රකාශනයක් ඔප්පු කරන්න තිබ්බනේ. එතකොට අපිට කෙලින්ම D බෙදීම 4 R කියලා ආදේශ කරන්න පුළුවන්. හරි එතකොට මේක සුළු කරන්න ඕනේ. සුළු කරාම අදාළ පිළිතුර එනවා. හරි එතකොට මෙතන D දෙකයි කියන්නේ D වර්ගයනේ. D වර්ගයේ W Y බෙදීම 2 4 8 8 R F සමානයි මෙන්න මේ ප්‍රකාශය. ඕක තමයි bawa pin nanti kita tin hari laba dengan bawa pin W D warga Y B D ma taya hari terus oke oh ini dia temanya kan kita pas se hatar ini kotak segi no bal ke pahal kotak se ekori kirim dahaya atakku samaan ya atan ne pratya balik ke atas tadi itu simple lah rare agi nirne keran ya kalau oleh amma pangke di lati no D agi di lati hari tu kota metana ප්‍රත්‍යබලය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රත්‍යබලය කියලා කියන්නේ F බෙදීම A නේ හරි එතකොට මෙතන මේක සුළු කරොත් එහෙම F බෙදීම A කියලා කියන්නේ හරි A කියලා කියන්නේ W D බෙදීම දෙකයි හරි W D බෙදීම දෙකයි සමානයි හරි එතකොට මෙතන D එකක් ගත්තානේ එතකොට D එකක් කියනවා DY බෙදීම 4 R. හරි එතකොට ඔකට අගෙන් ආදේශ කරන්න ඕන. අගෙන් ආදේශ කරාම උත්තර එනවා හරි. මේකට දීලා තියෙන අගයන් එතකොට D දීලා තිනවා 20යි කියලා 20 වැඩි කිරීම 10 ඍණ 2යි y කියලා දීලා තිනවා දෙක වැඩි කිරීම 10 11යි කියලා. බෙදීම 4 වැඩි කිරීම අරේ තමයි අපෙන් අහන්නේ R. එතකොට මෙතන ප්‍රත්‍යබල අපිට දීලා තියෙනවා. එක වැඩි කිරීම 18යි කියලා. හරි. එක වැඩි කිරීම 18. එතකොට මේක සුළු කරාම අපිට R එනවා. R විදිහට එනවා. සුළු කරාම මීටර් 100යි කියලා. හරි. මීටර් 100යි කියලා මේක සුළු කරාම R අපිට ලැබෙනවා. හරි අපි ඊළඟ කොටස බලමු ඊළඟ කොටස කියනවා L සමානයි මීටර් 5යි නම් L 5 යගේ රේඩියන් වලින් ගන්න එක හරි ඒක ලේසි කලින් අපි සම්බන්ධතාවයක් ගත්තානේ L සමානයි R alpha කියලා R දැන් අපි හොයාගත්තා ඒතොර L දීලා තියෙනවා L 5 යගේ හොයන්න තියෙනවා L සමානයි R alpha මෙතන L දීලා තිනවා 5යි කියලා එතකොට L සමානයි L බෙදීම R එතකොට 5 බෙදීම R කියන්නේ මීටර් 100යි කියලා ආවා එතකොට සමානයි 0.0.5යි රේඩියන් කියලා උත්තරේ එනවා ඊට පස්සේ 6 වෙනි කොටස කියනවා කොස් ඇල්ෆා බෙදීම දෙක සමානයි දසම 9997යි කියලා දීලා තියෙනවා සලකමින් බාල්කේ උදාසීන අක්ෂයේ මධ්‍ය ලක්ෂයේ
පාතනය ගණනය කරන්න හරි පාතනය ගන්නේ කරන්න කියලා දීලා තියෙනවා. හරි එතකොට මේකේ පාතනය අපිට දීලා තියෙනවා. මෙන්න මෙතන. හරි. මෙන්න මේ පාතනය වෙන ප්‍රමාණය මෙතන දීලා තියෙනවා ඩෙල්ටා කියලා. ඩෙල්ටා කියලා ගැය දීලා තියෙනවා. ඒක තමයි අපිට හොයන්න තියෙන්නේ. හරි. එතකොට අපි දන්නවා මෙන්න මේ පාතනය වෙන ප්‍රමාණයනේ ඩෙල්ටා වෙන්නේ. ඔන්න ඔය ඩෙල්ටා ප්‍රමාණය. හරි. දෙන්න. එතකොට මෙන්න මේ කොටස ගත්තොත් එහෙම මේ කොටස ගත්තොත් එහෙම ත්‍රිකෝණී ත්‍රිකෝණයක් හරි ත්‍රිකෝණී ත්‍රිකෝණ මේ දිග R හරි මේ දිග R මේ දිග වෙන්නේ R ඍණ ඩෙල්ටා පැහැදිලි මේ දිග වෙන්නේ R ඍණ ඩෙල්ටා R ඍණ ඩෙල්ටා ආගේ ඒකට අපිට මේ ඩෙල්ටා ආගේ තමයි හොයන්න තියෙන්නේ මේ දිග වෙන්නේ මම ඕක වෙන මැන්දුත් එහෙම මෙන්න මෙහෙම තියෙන්නේ මේ දිග R වෙන්නේ මෙතන R ඍණ ඩෙල්ටා හරි මෙතන කෝණය මෙන්න ඇල්ෆා බෙදීම 2 හරි එතකොට අපි මේ ඩෙල්ටා තමයි අහන්නේ එතකොට ඕක සුරු කරලා අපිට හොයා ගන්න පුළුවන් හරි එතකොට cos ඇල්ෆා බෙදීම 2 දීලා තියෙනවා cos ඇල්ෆා බෙදීම 2 සමානයි මෙතන බද්ධ පාදයේ බෙදීම කරන්නේ එතකොට r ඍණ ඇල්ෆා බෙදීම r ඍණ ඩෙල්ටා බෙදීම මේක R හරි එතකොට cos ඇල්ෆා බෙදීම 2යි කියන්නේ 0.9යි 9යි 9යි 7යි කියලා දෙන්න සමානයි R කියන්නේ 100යිනේ 100 ඍණ එන්න මේ ඩෙල්ටා ආගේ බෙදීම 100 හරි එතකොට මේක සුළු කරාම ඩෙල්ටා ආගේට අපිට උත්තරයක් ලැබෙනවා එතකොට ඒක සුළු කරාම එනවා 0.03 මීටර කියලා එහෙම නැත්නම් 3 සෙන්ටිමීටර කියලා ලියන්න පුළුවන් හරි එතකොට ඒක ওই විදිහට තමයි සුළු කරන්නේ. හරි එතකොට ඒ විදිහට තමයි ගණන් ටික හදන්නේ. අවසාන කොටසේ අහලා තියෙනවා යකඩ වලින් සාදා ඇති ත්‍රිජුකොණාෂ්ටාකාර බාල්කය සහ අයි හැඩය ඇති බාල්කය හතර රූපේ පෙන්වා ඇත. ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී ත්‍රිජුකොණාෂ්ටාකාර බාල්කය වෙනුවට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ අයි හැඩ ඇති බාල්කයක් වේ. හේතු දක්වමින් මෙහි ඇති වාසිය සඳහන් කරනවා. හරි. මේ විදිහට ත්‍රිජුකෝණාකාර හරස්කඩක් ගන්න නේද? ඇයි අයි හැඩ තියෙවා මෙන්න මේ ගොඩනැගිලි ක්ෂේත්‍රයේදී භාවිත කරන්න කියලා අහන්නේ. ඒතොර දැන් අපි කරපු ගණනීය ක්‍රින් වලදී අපිට පැහැදිලි වුණා වැඩි මාතෘතියක් තියෙන්නේ මෙන්න මේ ඉහළ සහ පහළ කියලා. ඉහළ නම් සම්පීඩනයකට ලක් වෙනවා පහළ නම් විතතියකට ලක් වෙනවා. බර පහළට ක්‍රියාත්මක වුණාම. ඒතොර මේ මධ්‍යට යන්න යන්න බලය අඩු වෙනවා. හරි. මධ්‍යට යන්න යන්න ආතතිය අඩු වෙනවා. හරි. ඒක නිසා වැඩි ශක්තියක් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දෙපැත්තට හරි ඒක නිසා අපිට වැඩි ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්න මේ දෙපැත්තට යන විදිහට තමයි මේක නිර්මාණය කරන එක වඩාත් වෙන යෝග්‍ය වෙන්නේ හරි එතකොට ඒක ආර්ථිකවත් වැදගත් ආර්ථිකවත් වාසි මෙන්න මේ විදිහට හදන්නේ හරි එතකොට ඒක ඒ විදිහට ලියවිලා තියෙන්න ඕනේ කොහොමද ලියන්න ඕනේ මෙන්න මේ දෙපැත්ත තමයි දෙපැත්ත ඉහළ සහ පහළ තමයි වැඩි මාතෘතියකට සහ විතතියකට ලක් වෙන්නේ හරි ඒක නිසා ද්‍රව්‍ය වැඩි ව්‍යාප්තියක් තියෙන්න ඕනේ ඉහළ සහ පහළ කියලා ලියවිලා තියෙන්න ඕනේ හරි ඒ වගේම ආර්ථිකවත් වාසිදායකය කියලා ලියන්න පුළුවන්. හරි. ඒක රෝ විදිහට තමයි උත්තර ලියවෙන්න ඕන. හරි. එතකොට මේ රජන ප්‍රශ්න සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. හරි. ඒ ප්‍රශ්නට අනිවාර්යයෙන්ම උත්තර දෙන්න. හරි.